ඕමානේ පැවැත්වුණු ලෙජන්ස් ලීග් 2022 තරගාවලිය අවසානයට පත්වනවා. ඒ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට ශූරතාවය ලබා දෙමින් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අවසාන මහතරගයේදී පළමුවෙන් පන්දුවට පහර දී දැවැන්ත ලකුණු 256ක් රැස් කිරීමට සමත් වුණා කඩුලු 5කට. එහිදී විශේෂයෙන්ම කොරේ ඇන්ඩර්සන් නොදෙවි ලකුණු 4ක් පන්දු 43කදී 6 පහරවල් 8යි 4 පහරවල් 7ක් සමගින් සුපුරුදු පරිදි කෙවින් පීටර්සන් ඔහුගේ ප්‍රහාරය එල්ල කරා. එයින් තමයි හැමදාම ඒෂියා ලයන්ස් කණ්ඩායමට හිසරාදයක් වන්නේ. ලකුණු 48ක් පන්දු 22කදී 6 පාරවල් 5යි 4 පාරවල් 2යි. ඊට අමතරව බ්‍රැඩ් හැඩින් ලකුණු 37ක් පන්දු 16කදී, ඩැරන් සාමි නායකයා ලකුණු 38ක් පන්දු 17කදී දැවැන්ත ලකුණු 256ක් ලබා ගන්නවා පන්දු 20 අවසානයේදී. සියලුම පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක්වන අනුවන් කුලසේකර ලකුණු 45කට කඩලු 3ක්, තමින්ද වාස් 47කට කඩුල්ලක්, මුර්ලී ලකුණු 40කට කඩුල්ලක් ලබා ගත්තා. එසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රමයේදී දැවැන්ත ඉනිමකට යාමට හැකියාවක් ලැබුණ නැහැ ඒෂියා ලයන්ස් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්. නමුත් 20 30 40 ලබා ගැනීමට සමත් වුණා. විශේෂයෙන්ම තිලකරත්න දිල්ෂාන් සහ සනත් ජයසූර හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වුණ ලකුණු 57ක. දිල්ෂාන් ලකුණු 25 පන්දු 16කදී, සනත් ජයසූර නැවතත් දකින්නට ලැබුණා සුපුරුදු පරණ පහරවල් එල්ල කරමින්. ඒ කාලේ මාස්ටර් බ්ලාස්ට් පහරවල් නැවතත් එල්ල කරමින් ඒ අතීතය මතක් කරා සනත් ජයසූරිය. එය අතිවිශිෂ්ටයි. පන්දු 23කදී ලකුණු 38ක් 1-6 පහර 4 පහරවල් 5ක් සමගින් උපුල් තරංග ලකුණු 25. උපුල් තරංගගේ දැවියාම තමයි මෙම තරඟයේ පරාජයට හේතුව වන්නට ඇත්තේ. විශේෂයෙන්ම එය විස්තර විචාරකයෙකුට පවසා සිටියා ඔහු තමත් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් තරඟාවලියේ. ඒ වගේම දැනටත් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් නිසා. ඒ වගේම ආස්ගර් අෆ්ගානුත් දැවිගේ ලකුණු 24කට, මොමඩ් යූසුෆ් නොදෙවි ලකුණු 39යි, නුවන් කුලසේකර පන්දු 6කදී ලකුණු 17ක් ලබාගෙන සමත් වුණා 6 පාරවල් 2ක් සමගින්, චමින්ද වාසුත් 6 පාරවල් 2ක් සමගින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුණා. සියල්ලම එකතු වී ලකුණු 231ක් අවසානයේදී ලබා ගත කඩු 8කට. මේ විශේෂම සිදුවීම තමයි මුත්තයි අමෘතිලතන පන්දු 2කට මුහුණ දුන්නා. එහි අවසාන පන්දුවට පෙර පන්දුවේ 5 වෙනි පන්දුවේදී ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වුණා. අවසාන පන්දුවට ලකුණක් ලබා ගැනීම හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව තරඟාවලිය අවසානයට පත් වුණා ලකුණු 231යි කඩු 8යි. ඒෂියා ලයන්ස් ලකුණු 25කින් තමයි පරාජයට පත් වන්නේ. නමුත් දැවැන්ත ලකුණු පුරක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා ඒෂියා ලයන්ස් කණ්ඩායමට. නමුත් ජයග්‍රහණයට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම තරඟයේ ලකුණු 487ක් ලබාගෙන තිබෙනවා කණ්ඩායම් දෙක විසින් පන්දු 40යේදී. තාමත් වේගවත් තරඟයක් බව අනිවාර්යයෙන්ම කිය යුතුයි. කෙසේ වෙතත් ශූරතාවය වර්ල්ඩ් ජයන්ට්ස් ලබා ගන්නවා. ඒ අනුව මේ පළවෙනි වතාවටයි මෙම තරඟාවලිය පැවැත්ුණේ. ඊළඟ වතාවෙත් පැවැත්වේවි. නමුත් තවත් ලෙජන්ස් ලීග් තරඟාවලියක් ආරම්භ වීමට නියමිතයි ඒ ඉන්දියාවේදී. ඒ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරඟාවලිය. ඒට සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමක් අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින්ට මෙන්ම ලෝකයේ ක්‍රීඩාලෝලින්ට උද්‍යෝගිමත්ම තරඟාවලිය වන්නේ. මොකද සම්පූර්ණ රටවල් සහභාගි වන නිසා. ලෙජන්ස් තරඟාවලියක් නැවතත් අපට ඉතාම ඉක්මනින් බලා ගැනීමට හැකියාව ලැබෙයි තව සති කිහිපයකින්. එසේනම් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ලෙජන්ස් තරඟාවලියේ නැවතත් ලෙජන්ස් සුන්දරත්වය දැක ගන්නකම් මේ ලෙජන්ස් තරඟාවලිය එසේ අවසන් වනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.